අයිබෝවන් තෙරුවන් සරණයි. දහම් පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර බෞද්ධ සංස්කෘතිය දෙවැනි පාඩම පස්වෙනි කොටස. සියලුම පාඩම් වලට අදාළ ලින්ක් එක පහතින් දාලා තියෙනවා අපගේ පිරිවෙන දහම් පාසල පාසල YouTube නාලිකාව මගින්. දහම් පාසල් අවසාන විභාගයට අදාළ සියලුම විෂයන් වලට ඉදිරිපත් කරලා තියෙන දාලා තියෙන වීඩියෝ පාඩම් ඔබට නරඹන්නට පුළුවන් පහත ලින්ක් එකෙන්. පිරිවෙන දහම් පාසල පාසල කියලා ටයිප් කරලා YouTube එකේ සර්ච් කරාම අපේ නාලිකාව බලා ගන්නටත් පුළුවන්. ඒ නාලිකාව තුළ අපි සියලු පාඩම් දාලා තියෙනවා. ඒ දාලා තියෙන පාඩම් අධ්‍යයනය කරන්නට, ලයික් කරන්නට, කමෙන්ට් කරන්නට. ඒ වගේම විශේෂයෙන් මතක් කරනවා ඔබ තාමත් අපේ නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා අපේ නාලිකාවත් එක්ක එකතු වෙන්න දහම් පාසල් අවසාන විභාගයට විශාල ශක්තියක් ලබා දෙන්නට, උදව්වක් ලබා දෙන්නට අපි කටයුතු කරනු ලබනවා. එසේනම් බෞද්ධ සංස්කෘතිය පොතට අදාළව දෙවැනි පාඩමේ පස්වෙනි කොටස විදිහට අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රතිවේක්ෂා කිරීම කියන කොටස. බෞද්ධ සංස්කෘතිය පොතේ තියෙන එක කොටසක් තමයි ප්‍රතිවේක්ෂා කිරීම කියන කොටස. මා මේ සිවුරු පරිභෝග කරන්නේ සීතල නැති කර ගැනීමට හා උෂ්ණයේ වළක්වා ගැනීමටය. අවුවෙන් සුළඟින් ආරක්ෂා වීමට හා මැසි මඳුරු පත්තෑ ගෝනුසු ආදීන්ගින් වන පීඩා වළක්වා ගැනීමටය. නොවැසුව හොත් ලැජ්ජාව නැතිවන ශරීර අවයවයන් වසාගනු පිණිසය. එවිදිහට ප්‍රතිවේක්ෂා කරනවා භික්ෂුන් වහන්සේ. ඒ ප්‍රතිවේක්ෂා කිරීම තුළින් චීවර ප්‍රතිවේක්ෂාව, මාමේ සිවුරු පරිභෝග කරන්නේ, පටිසංකා යෝනිසෝ චීවරම් පටිසේවාමි, යාවදේව සීතස්ස පටිගාතාය උන්හස්ස පටිගාතාය, දංස මකසවාතා තපසිරින් සප සම්පස්සානම් පටිගාතාය, යාවදේව හිරිකෝපීන පටිච්චාද නත්තාන්. ඔය විදිහට තමයි පාලි පාඨය සඳහන් වෙන්නේ. මා මේ සිවුරු පරිභෝග කරන්නේ සීතල නැති කර ගැනීමට හා උෂ්ණයේ වළක්වා ගැනීමටය. අවුවෙන් සුළඟින් ආරක්ෂා වීමට හා මෙසි මඳුරු පත්තෑ ගෝනුසු ආදීන්ගින් වන පීඩා වළක්වා ගැනීමටය. නොවැසුව හොත් ලැජ්ජාව නැතිවන ශරීර අවයවයන් වසාගනු පිණිසය. ඔය කියපු කාරණාවන් සඳහා තමයි සිවුරු පරිභෝග කරන්නේ කියන ප්‍රතිවේක්ෂාව කරමින් භික්ෂුන් වහන්සේලා සිවුරු පරිහරණය කරනවා. භික්ෂුන් වහන්සේලා සිවුරු පරිහරණය කරන්නේ කුමක් සඳහාද? භික්ෂුන් වහන්සේලා චීවර පරිහරණය කිරීමේදී ප්‍රතිවේක්ෂා කරන්නේ කුමන ආකාරයෙන්ද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් අපිට මේ සටහන මතක තියෙන්නට වෙනවා. පාලියෙන් හෝ සිංහලෙන්, මා මේ සිවුරු පරිභෝග කරන්නේ සීතල නැති කර ගැනීමට, උෂ්ණ නැති වළක්වා ගැනීමට, අවුවෙන් සුළඟින් ආරක්ෂා වීමට, මැසි මඳුරු පත්තෑ ගෝනු ස්වාදීන්ගෙන් වන පීඩා වළක්වා ගැනීමට සහ නොවැසුව හොත් ලැජ්ජාව නැතිවන ශරීර අවයවයන් වසා ගැනීම පිණිස කියන ඒ පාඩේ අපිට මතක තියෙන්නට වෙයි. ඉතින් මේ අපි සාකච්ඡා කරන්නේ භික්ෂුන් වහන්සේලා සියලුම ප්‍රත්‍යං සිව්පසේ පරිභෝග කරන්නේ ප්‍රතිවේක්ෂා කරලා. ඒ ප්‍රතිවේක්ෂා කරන ආකාරයන් පිළිබඳවයි සාකච්ඡා කරන්නේ. නිතර දහම් පාසල් අවසාන විභාගවලදී මේ පිළිබඳව ප්‍රශ්න යොමු වෙලා තියෙනවා. කෙටි ප්‍රශ්නත් යොමු වෙනවා. භික්ෂුන් වහන්සේලා ප්‍රතිවේක්ෂා කර ලබා ගන්නා වූ සිව්පසේ තමයි චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍ය කියන්නේ. ඒ වගේ කෙටි ප්‍රශ්න අහන්න පුළුවන්කම තියෙනවා. ආදි වශයෙන් සිවුරු භාර ගැනීමේදී, සිවුරු පරිභෝගයේදී මෙනෙහි කරන්නේ නම් ඒ සිවුරු පිළිබඳ ප්‍රතිවේක්ෂාවයි. මේ සිවුරු පිළිබඳ ප්‍රතිවේක්ෂාව, එහෙම නැත්නම් චීවර ප්‍රතිවේක්ෂාව. ඔය විදිහට මෙනෙහි කරලා පරිහරණය කරන්නේ චීවර ප්‍රතිවේක්ෂාව, සිවුරු පිළිබඳ ප්‍රතිවේක්ෂාව. මේ අන්දමින්ම මා මේ වළඳන්නේ විනෝදයේ පිණිස නොවේ, ලස්සන වීම පිණිසත් නොවේ. මා මේ ආහාර වළඳන්නේ සාගිනි දුරුකර ජීවිතය පවත්වා ගැනීම සඳහාය, බුදුසසුනේ පිළිවෙත් පිරීම සඳහාය. ආදී වශයෙන් දන් පිළිගැනීමේදීත් වැළඳීමේදීත් මෙනෙහි කිරීම
ආහාර ප්‍රතිවේක්ෂාවයි. ආහාර ප්‍රතිවේක්ෂාව ඊට පස්සේ අපි ඉගෙන ගන්න දෙවැනි එක පිණ්ඩපාත ප්‍රතිවේක්ෂාව, නැත්නම් ආහාර පිළිබඳව පිණ්ඩපාතය පිළිබඳව පවතිනා වූ ප්‍රතිවේක්ෂාව. මා මේ වළඳන්නේ විනෝදේ පිණිස නොවේ. පටිසංකා යෝනිසෝ පිණ්ඩපාතං පටසේවාමි. ආදි වශයෙන් මෙනෙහි කරන ඒ පාඩේ තුල අන්තර්ගත වෙන අදහස තමයි මේ අපි කතා කරන්නේ. මා මේ වළඳන්නේ විනෝදේ පිණිස නොවේ, ලස්සන වීම පිණිස නොවේ. මා මේ ආහාර වළඳන්නේ සාගිනි කුසගින්න දුරු කර ජීවිතය පවත්වා ගැනීම සඳහා, බ්‍රහ්මචර්යාව ආරක්ෂා කර ගැනීම සඳහා ඒ විදිහට මෙනෙහි කරමින් දානේ වළඳනවා. එහෙනම් මේකත් අපි කටපාඩම් කරගත යුතුයි, මතක තබා ගත යුතුයි. ආදි වශයෙන් දන් පිළිගැනීමේදීත් වැළඳීමේදීත් මේක මෙනෙහි කරන්නට ඕනේ. දානීය පිළිගන්න කොටත් දානේ වළඳන කොටත් මේ ප්‍රතිවේක්ෂාව සිදු කරනු ලබනවා. මා මේ සෙනසුන පරිභෝග කරන්නේ සීතල දුරු කර ගැනීම පිණිසය. උෂ්ණ දුරු කර ගැනීම පිණිසය. අවැසි සුළං වලින් බේරීම සඳහාය. මැසි මදුරු හා සර්පාදීන්ගෙන් බේරීම සඳහාය. සේනාසන පරිභෝගයේදී සේනාසන ප්‍රතිවේක්ෂාව. මා මේ සෙනසුන පරිභෝග කරන්නේ සීතල දුරු කර ගැනීම පිණිසය, උෂ්ණ දුරු කර ගැනීම පිණිසය, අවැසි සුළං වලින් බේරීම සඳහාය, මැසි මදුරු හා සර්පාදීන්ගෙන් බේරීම සඳහාය කියන ප්‍රතිවේක්ෂාව සිදු කරලා තමයි සෙනසුන් පිළිගැනීමත් සෙනසුන් පරිභෝග කිරීමත් සිදු කරන්නේ. ඊට පස්සේ සඳහන් වෙන්නේ ගිලම්පස පරිහරණයේදී, ගිලම්පස පරිහරණයේදී මා මේ ගිලන්පස වළඳන්නේ මාගේ ශරීරයේ ඇති රෝගයන් හා වේදනාවන් දුරු කර ගැනීම සඳහායි. මා මේ ගිලන්පස වළඳන්නේ මාගේ ශරීරයේ ඇති රෝගයන් හා වේදනාවන් දුරු කර ගැනීම සඳහායි කියලා මෙනෙහි කරලා තමයි ගිලන්පස පරිභෝග කරන්නේ. යනුවෙන් මෙනෙහි කර ගිලන්පස පිළිගැනීම හා වැළඳීම ගිලන්පස ප්‍රතිවේක්ෂාව වෙයි. මේකට කියනවා ගිලන්පස ප්‍රතිවේක්ෂාව කියලා. ප්‍රතිවේක්ෂාවන් හතරයි: චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍ය, ගිලම්පස. ඒ ප්‍රතිවේක්ෂාවන් හතර තමයි භික්ෂුන් වහන්සේලා ප්‍රතිවේක්ෂා කරලා පරිහරණයට ගන්නේ. ඒ වගේම පිළිගැනීමේදීත් මේ ප්‍රතිවේක්ෂාව සිදු කරනු ලබනවා. මේ අයුරින් ප්‍රතිවේක්ෂා කර සිව්පසේ පිළිගැනීම හා වැළඳීම භික්ෂුවගේ සිරිතය. මෙසේ ප්‍රතිවේක්ෂා කිරීමෙන් සිව්පසේ වැළඳීම සිව්පසේ දෙන්න වුණට මහත්ඵල මහත් ආනිසංස වීමටද හේතු වේ. මේ විදිහට මෙනෙහි කරලා ප්‍රතිවේක්ෂා කරලා වැළඳුවාට පස්සේ වළඳනවා නම් ඒ සිව්පසය පරිත්‍යාග කරන, සිව්පසය පූජා කරන අයට විශාල ආනිසංසයක් ලැබෙනවා, මහත් ඵල සහ මහා ආනිසංස ලැබෙනවා. සිව්පස ප්‍රතිවේක්ෂා කර පිළිගැනීමේ මේ පිළිවෙත නිසා වඩා හොඳ සිව්පසය ලැබෙන විට ඒවා කෙරෙහි ගිජු නොවීමට පෙළඹීමක් ඇති නොවන්නාසේම ප්‍රණීත නොවන නොසෑහෙන සිව්පසේල ද අවස්ථාවලදී අසතුට, කනස්සල්ල හා කලකිරීම ආදී තත්ත්වයක් ඇති නොවීමටද හේතු වේ. මේ විදිහට ප්‍රතිවේක්ෂා කරලා සිව්පසය පරිභෝග කරනකොට සිව්පසය පිළිබඳව ගිජුකම, ලෝභකම, ඇලීම නැති වෙනවා. ඒ වගේම තමයි සෑහෙන ප්‍රමාණයට තමන්ට සෑහීමට පත්වෙන්න පුළුවන් ප්‍රමාණයට පිණ්ඩපාතයේ නොලැබුණු අවස්ථාවලදී සමහර විට කනස්සල්ල, අසතුට, කලකිරීමක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයන් වළක්වා ගන්නටත් පුළුවන් මේ විදිහට ප්‍රතිවේක්ෂා කරලා සිව්පසය ලබා ගැනීම නිසා. එබැවින් සිව්පසය ප්‍රතිවේක්ෂා කිරීමේ පිළිවෙතින් ලද දෙයින් සතුටු වීමට මඟ පෙන්වීමක් ද කරයි. සිව්පසය ප්‍රතිවේක්ෂා කරලා වැළඳීම නිසා ලද දෙයින් සතුටු වීම සඳහා මඟ පෙන්වීමක් කරනවා. පිණ්ඩපාතය ප්‍රතිවේක්ෂා කරලා වැළඳීමට පෙළඹවීම නිසා සිදුවෙන්නේ ලද දෙයින් සතුටු වීමේ ගුණය ප්‍රගුණ කිරීම. ගිහියෝ භික්ෂුන් වහන්සේලා මෙන් එදිනෙදාට ජීවත් වන්න ඕන නොවේති. ගිහියෝ භික්ෂුන් වහන්සේලා වගේ එදිනෙදාට ජීවත් වෙන්නේ නැහැ.
දරු පවුල් රකින්න ඔවුහු අනාගතය සඳහාද රැස් කරන්නුවේ. අනාගතය සඳහාත් රැස් කරනු ලබනවා. ධාර්මික කාමභෝගී ජීවිතයක් ගත කිරීම ගිහියා පිළිබඳව සැලකූ විට වරදක් නොවේ. ධාර්මික කාමභෝගී ජීවිතයක් ගත කිරීම ගිහියාගේ ස්වභාවේ. එබැවින් දිනපතා ජීවිතයේදී භික්‍ෂූන් වහන්සේලා සෙයින් ඔවුන් ප්‍රතිවේක්ෂා කර සිව්පසය භාවිත නොකළත් ඔවුනටද එයින් ගතහැකි ආදර්ශ ඇත්තේ. කාමභෝගී ගිහි ජීවිතයක් ගත කරන අය ප්‍රතිවේක්ෂා කරලා ආහාර අනුභව කිරීම ආදී ප්‍රත්‍යයන් ලබා ගත්තේ නැති වුණත් මේ ප්‍රතිවේක්ෂා කිරීම තුළ අන්තර්ගත වෙන ඉගැන්වීම ගිහියන්ටත් ගොඩක් වැදගත් වෙනවා. බලමු අපි ගිහියන්ට කොහොමද මේ ප්‍රතිවේක්ෂා කිරීම වැදගත් වෙන්නේ කියලා. මා මේ භුක්ති විඳින දේ මා ධාර්මිකව උපයාගත් දෙයකි. ගිහියාට ප්‍රතිවේක්ෂා කළ හැකි නම් එහි ඇති සදාචාරාත්මක වටිනාකම මහත්ය. මා මේ භුක්ති විඳින දේ මා ධාර්මිකව උපයාගත් දෙයක් කියලා කල්පනා කරන්නට පුළුවන්. අනවජ්‍ය සුඛ කියලා කියනවා. අනන සුඛ කියලා මේ විදිහට සැපයන් පිළිබඳව කතා කරලා තියෙන තැන සූත්‍ර දේශනාවේදී සාකච්ඡා කරනවා. කොයිතරම් දුරට එක සැපයක් බවට පත් වෙනවද කියලා. එසේම ලද දෙයින් සතුටු වෙන අල්පේච්ඡ ජීවිතයේ ගිහි පැවිදි කාටත් එකසේ යගේ. තවද ගිහියාටද පෙහෙවස් සමාදන් වූ විටදී භික්ෂූන් වහන්සේලා සෙයින් ආහාර ප්‍රතිවේක්ෂා කර වැළඳීමේ චාරිත්‍රය පුරුදුයි. පෙහෙවස් සමාදන් වෙච්ච පිරිස් නිතරම එසිව්පසය පිණ්ඩපාතේ ලබා දුන්නු අයට පින් අනුමෝදන් කරමින් ප්‍රතිවේක්ෂා කරමින් වැළඳීම සිරිතක් බවට පත් වෙලා තියෙනවා. භික්ෂුන් වහන්සේලා සම්බන්ධ සිරිත් රාශියක්ම සිව්පසය පරිභෝග කිරීම පිළිබඳ වේ. සිවුරු පෙරවීම, දන් වැළඳීම ආදී කාර්යයන්හිදී පැවතිය යුතු ආකාරය පිළිබඳව මඟ පෙන්වන සේකියා නමින් හැඳින්වෙන ශික්ෂාපද 50ක් භික්ෂු විනයෙහි ඇතුළත්ය. මේ අවස්ථාවෙන් ප්‍රශ්න අහනවා. භික්ෂුන් වහන්සේලා සඳහා පනව ඇති සේකියා ශික්ෂාපද කොයිතරම් දුරට සමාජයේ යහපත පිණිස පවතිනවද කියන කාරණේ. ඉතින් අපි බලමු මේ කාරණේ කොයිතරම් දුරට අපිට වැදගත් වෙනවද කියලා. සිවුරු පෙරවීම, දන් වැළඳීම ආදී කාර්යයන්හිදී පැවතිය යුතු ආකාරය පිළිබඳව මඟ පෙන්වනවා සේකියාවලින්. සේකියා ධර්ම 50ක් භික්ෂු විනයේ ඇතුළත් වෙනවා. 50ක් සේකියා ශික්ෂාපද 75යි. මේ සේකියා ශික්ෂාපද වලින් සිවුරු පෙරවීම, දන් වැළඳීම, ගමෙහි හැසිරීම, වැඩම කිරීම මේ ආදී කටයුතු සියල්ලක් පිළිබඳවම උගන්වපු වැදගත් ඉගැන්වීම. එසේම වත් පිරීමත් පැවිදි සීලයේ එක් අංගයකි. වත් පිරීම, වත් පිළිවෙත් පිරීම එක අංගයක් වෙනවා. ආගන්තුක වත, ආවාසික වත, සේනාසන වත ආදී වශයෙන් පැවිදි වත් 14ක් තියෙනවා. ආගන්තුක වත, ආවාසික වත, සේනාසන වත මේ විදිහට වත් 14ක් උගන්වලා තියෙනවා. සේකියා ශික්ෂාපද කීයක්ද කියලා අපිට දැනගෙන ඉන්න වෙනවා. සේකියා ශික්ෂාපදවලදී උගන්වන්නේ මොනවද කියලා ඉගෙනගෙන තියෙන්නට වෙනවා. ඒ වගේම වත් පිළිවෙත් පිළිබඳව ආගන්තුක වත තුලින් ආගන්තුක භික්ෂූන් වහන්සේ නමක් ආගන්තුකයෙක් විහාරස්ථානයට ආවට පස්සේ කරන්නට ඕන කටයුතු පිළිබඳව වත් ආවාසික වත ආවාසයේ ජීවත් වෙනකොට කරන්නට ඕන දේවල් විහාරස්ථානයේ සිදු කරන්නට තියෙන දේවල් සේනාසන වත තමන් වැඩ සිටින සෙනසුන පිරිසිදුව තබා ගැනීම සඳහා සෙනසුන තුල කරන්නට ඕන වත් පිළිබඳව උගන්වනවා. ඒ විදිහට වත් රාශියක් ඉගැන්වෙනවා. ඒ වත් ප්‍රමාණය තමයි 14ක් විදිහට විනය පිටකයේ තුල උගන්වලා තියෙන්නේ. මේ සියල්ලෙම ඇතුළත් වන්නේ පැවිදි සිරිත්ය. මේ හැම එකකම ඇතුළත් වෙන්නේ පැවිදි සිරිත්. සෞඛ්‍ය සම්පන්න ආචාරශීලී ජීවිතයක් ගත කිරීමට බලාපොරොත්තු වන බෞද්ධ ගිහියන්ගේ සිරිත් විරිත් රාශියකටම පැවිදි චාරිත්‍රවල ආභාසය ලැබී ඇති අයුරු පැහැදිලිව දැකිය හැකිය.
ආචාරශීලී ජීවිතයක් ගත කරන්නට කැමති, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්නට කැමති ගිහියන්ගේ සිරිත් විරිත් රාශියකටමත් මේ පැවිදි චාරිත්‍ර අන්තර්ගත වෙලා තියෙනවා, ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් දහම් පාසල පාසල පිරිවෙන දහම් පාසල පාසල YouTube නාලිකාව මගින් අපි මේ දහම් පාසල අවසාන විභාගයේ බෞද්ධ සංස්කෘතිය පොතට අදාළ පාඩම් සාකච්ඡා කරමින් සිටින්නේ. දෙවැනි පාඩමේ පස්වෙනි කොටසින් අපි සාකච්ඡා කළේ ප්‍රතිවේක්ෂා කිරීම පිළිබඳව. ප්‍රතිවේක්ෂා කිරීම භික්ෂුන් වහන්සේලාගේ සිරිත බවට පත් වුණත් ගිහියා ජනතාවටත් ඒක මහඟු ආදර්ශයක් බවට පත් වෙලා තියෙනවා. සරල චාම් ජීවිතයක් ගත කිරීමේදී පැවිදි වත් පිළිවෙත් පිළිබඳවත් අපි තොරතුරු සාකච්ඡා කළා. ඒ වගේම භික්ෂුන් වහන්සේලාගේ සේකියා ශික්ෂාපද පිළිබඳවත් අපි සාකච්ඡා කළා. ඔබට පුළුවන් අපගේ නාලිකාවේ ඉදිරිපත් කරලා තියෙන සියලු පාඩම් ලබා ගන්නට පහත ලින්ක් එක දාලා තියෙනවා. ඒ ලින්ක් එකට ගිහිල්ලා ලින්ක් එකෙන් අපේ සියලු පාඩම් ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. බෞද්ධ සංස්කෘතිය පොතට අදාළ පාඩම් පමණක් නෙවෙයි, අනිකුත් පාඩම් අපි සාකච්ඡා කරලා තියෙනවා. ප්‍රශ්නෝත්තර සාකච්ඡාවන් අපි සිදු කරනු ලබනවා. ඉතින් මේ විදිහට දහම්පාසල් අවසාන විභාගයට අදාළ පාඩම් සාකච්ඡා කරන්නට මේ වෙනතුරු කිසිදු නාලිකාවක් තිබුණේ නැහැ. ඒ නිසා දහම්පාසල් අවසාන විභාගයට සමහර විට සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් සහභාගී වෙනවා. එතකොට දහම්පාසල් අවසාන විභාගයේ සඳහා පාඩම් වලට පන්ති වලට සම්බන්ධ වෙන්නට අවස්ථාව නොලැබෙන්නට ඇති. දැන් සාමාන්‍ය පෙළ විභාගය අවසන් වෙලා තියෙන නිසා ඔබට නිවසේ ඉඳලම සතිය පුරාවටම පුළුවන්කම තියෙනවා මේ පාඩම් වලට සම්බන්ධ වෙලා ඔබේ දැනුම වර්ධනය කරගන්න. ඒ වගේම දහම්පාසල් අවසාන විභාගයට සූදානම් වෙන්න. එසේනම් අපේ නාලිකාව තාමත් subscribe කරලා නැත්නම් subscribe කරලා ඔබට පුළුවන් bell icon එකත් ඔබලා අපි දාන පාඩම් ඔක්කොම ඔබේ දුරකථනයටම ලබා ගන්න කෙටි පණිවිඩයක් මගින්. එහෙම මතක් කරමින් ඊළඟ පාඩමින් 6 වෙනි කොටසෙන් සම්බන්ධ වෙන්නට හමු වෙන්නට බලාපොරොත්තු වෙන් අපි මේ පාඩමින් සමුගන්නවා. ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්.